අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සම්නාමය අද දිනන සමගයි ඔබ සජීවී ලෙසින් එක්වන්නේ මම රංගන සෙනවිරත්න ප්‍රථමයෙන් පුවත් සිරස්තල දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනපති අද දිවයිනට පොළොන්නරුවේදී පොලිස් නිලධාරියෙකු උල් ආයුධයකින් ඇන ඝාතනය කරයි පුනරුත්ථාපනය ලැබූ කොටි සමාජිකයින්ට රජෙන් සහතිකයක් වියලි කාලගුණෙන් අනුරාධපුර වැසියන් පීඩාවට ජනාධිපති ආරක්ෂක අංශයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිල නිවස පරීක්ෂා කිරීමට ගිය පොලිස් සැලැන්වරයෙකුට කිසියම් පුද්ගලයෙකු උල් ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා. මෙලෙස මිය ගිය පොලිස් නිලධාරිවරයාද ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ අයෙක්. ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව තිබුණා. මිය ගිය පොලිස් නිලධාරියා අදාළ අවස්ථාවේ යතුරු පැදියකින් පොළොන්නරුවේ පිහිටි තම ප්‍රධානියාගේ නිවස බලා ගොස් තිබුණේ එහි ආරක්ෂාව තහවුරු කිරීමටයි. මවස්සාවේ කිසියම් පුද්ගලයෙකු මෙම පොලිස් සැරයන්වරයාට උල් ආයුධයකින් පහර දී අදාළ නිවස තුලම ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව සැකකරු මියගිය පොලිස් නිලධාරියා පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් තිබුණා. ඝාතනය ලක්ව පොලිස් නිලධාරියා පැමිණෙන තෙක් නිවස ආරක්ෂාව බහරව සිටි පොලිස් නිලධාරියාද අදාළ අවස්ථාවේ කොළඹ පැමිණ තිබුණා. මෙලෙස මිය ගොස් තිබුණේ ටීචී විජේනායක නැමැති 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්. දෙදරු පියෙක් වන මිය ගිය පොලිස් සැරයන්වරයා මැදිරිගිරිය දිව්ලං කඩවල පදිංචි කරුවෙක්. ඝාතනය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කෙරුණා. තුන්දින මලයාසියානු නිල සංචාරයේ අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යලි දිවයිනට පැමිණීමට නියමිතයි. මෙතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානයේ වැඳ පුදා ගනු ලැබුවා. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්ත ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුන්දින මලයාසියානු නිල සංචාරය අද උදේවරුේ කටයුතු වලින් අවසන් වුණා. ජනාධිපතිතුමා අද උදෑසන බෞද්ධ ආගමික වැඩසටහන් කීපයකට සහභාගී වුණා. ඒ අනුව ජනාධිපතිතුමා අද සවස තවද ශ්‍රී ලංකාවට පිටත් වෙනවා. ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ විශේෂයෙන්ම මලයාසියානු අග්‍රාමාත්‍යවරයා විසින් සෙනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ සංග්‍රහයට සහභාගී වුණා. ඉතාමත් දැකුම් කළ සංස්කෘතික ආංග රැසක් එහිදී ඉදිරිපත් කරන ජනාධිපතිතුමා ඉදිරියේ එම බෞද්ධ සංග්‍රහයේ රාත්‍රියේ පැවැත්මේ අග්‍රාමාත්‍යවරයා නිවසේ මලයාසියානු අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ මෙරට ආර්ථික සංවර්ධනයට සහ දිලිදුකම පිටු දැකීම සඳහා ඉදිරි වසර 5 ඇතුළත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3කට විශේෂ ප්‍රතිපාදන ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඇමරිකානු එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් යන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි ඇමරිකාව සඳහන් කළේ. සාධාරණත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මානව සම්පත වෙනුවෙන් සිදු කෙරෙන ආයෝජනය සහ ආර්ථික නිදහස මෙම ප්‍රතිපාදන ලබා දීමට ප්‍රධාන හේතුවක් බවයි ඇමරිකානු එක්සත් ජනපද කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම, කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම දක්වා වූ යහපාලන ප්‍රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනයේ වෙමින් පවතින රටවල් සමග හවුල්කරුවන් ලෙසින් ක්‍රියාත්මක කිරීම, දුප්පත් ජනතාවගේ ජන ජීවිතයේ නගා සිටුවීම වැනි කරුණු මේ හරහා වැඩි දියුණු කරගත හැකි බව ඇමරිකානු එක්සත් ජනපදය පෙන්වා දෙනවා. मे अतर श्रीलंका सह अमेरिका अतर दशक हायक संवर्धन सहयोगीतावट मेम प्रतिपादन विशाल रोकुलाग्बवद श्रीलंका अमेरिकानु तानापति अतुल केशाप महता पवसनवा बोकिना पासो सह ट्यूकिसियाव इदिरी वसर पह संदहा अमेरिका विसिन विशेष वरप्रसाद लबादन सिसु रटवाल दिकवनवा
अमेरिकन डॉलर मिलियन इतिहास तुंसिय हतलिहा नय वशेन मेराट लबादी मेट लोक बैंक तीरने करति भव मुदलामाते रवि करुणायक महता पवसनवा ये मुदलामात्यांशे पैवति माध्य मुखदी ओहु मे भव संधान खला අප US ඩොලර් 4000ක එක පුද්දල ආදායම ලැබුණට පසුව අපට සහනාධාර ක්‍රමයේ ලැබෙන ණය ප්‍රමාණය ලෝක බැංකුවෙන් අඩු වෙලා තියෙනවා. නමුත් අපි ඒගොල්ලන්ට යම් විදිහෙන් අදහස් ප්‍රකාශ කරලා අපි කිව්වේ මේ වගේ අවස්ථාවක රට නැවත අලුත් ගමනක ගෙනියන අවස්ථාවේදී අපිට මේ ඩොලර් 4000ට වැඩි වුණ නිසා අපට මේ ණය අඩු වුණොත් ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. ඒක පිළිගෙන අද උදේ අපට ලෝක බැංකුවේ දැනුවත් කළ තිබ්බා. තිබ්බට වැඩිය අපට IBRD එකෙන් ලෝක බැංකුවේ සාමාන්‍ය මට්ටමේ දෙන ණය මිලියන් 900 කුත් ID එක ඉන්ටර්නැෂනල් ඩෙවලොප්මන්ට් ඇසිස්ටන්ස් එක යටතේ දෙන ණය මිලියන් 440 කුත් සම්පූර්ණ 1340 අවුරුදු තුනකට ඒගොල්ලන් දෙන්න තීන්දුව කළා තිබෙනවා. ඒක තුලින් අපට ඒ ඉදිරි ගමනට තවත් දුකුරුක් වෙනවා. ඒක තුලින් පේන්නේ අප රටේ ගිනින මූල්‍ය විනයක් සහ රට මුල් කොටගෙන ඉලක්ක කළ තියෙන වැඩසටහන එයාකාරම ගිනින නිසා පිටස්තර අය අපට මේකට අත්උදව්වක් දෙනවා ඉදිරියට කටයුතු කරගෙන යන්න. පුනරුත්ථාපනය ලැබූ හිටපු LTT සාමාජිකයන් කිසිදු අවස්ථාවක නැවත ගැටුමකට සම්බන්ධ නොවන බවට පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් ජානක රත්නායක මහතා විශ්වාසය පළ කරනවා. ජෙනරාල් වරයා මේ බව ප්‍රකාශ කළේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. පුනරුත්ථාපනය ලැබූ හිටපු LTT සමාජිකයන් තිදෙනෙක් සමාජගත කිරීමේ වැඩසටහනක් ඊයේ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එසේම පුනරුත්ථාපන ලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ස්වයං රැකියා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමක්ද මෙහිදී සිදු කෙරුණා. 2009 ඉඳන් 2016 වෙනකොට අද 12000කට වැඩි ප්‍රමාණයක් අපි පුනරුත්ථාපනය කරලා තියෙනවා. තවයි ඉන්නවා කීප ප්‍රමාණයක්. ඒ අය අපිට උසාවිය හරහා ආවොත් පමණයි අපි පුනරුත්ථාපනය කරන්නේ. ඒකට අපි සූදානම් වෙලා තියෙනවා. එන අවුරුද්ද සහ ඊළඟ අවුරුද්ද තුල මේ සියලු දෙනා පුනරුත්ථාපනය කරන්න අවසාන කරන්නට හැකියයි මම බලාපොරොත්තු වෙනවා. හේතුව මේ එන සියලු මායට අවුරුද්දක පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඇත්තර මම සන්තෝෂ වෙනවා අපි හරියට පුනරුත්ථාපනය කරලා යහපත් පුද්ගලයන් හැටියට LTT සංවිධානයේ හිටපු අය සමාජගත වෙලා තියෙනවා. අපිට මේකේ පේන්නේ අපිට හොඳ ගමනක් ඉදිරියට යන්න පුළුවන් කියලා. මේ සියලු දෙනාටම ක්‍රියාවෙන් සමාජයට අවබෝධ වෙලා තියෙනවා. පුනරුත්ථාපනය කිරීමෙන් පසු අවබෝධ වෙලා තියෙනවා. ඝට්ටණයකට ගියොත් යුදාවි අදට ගත්තොත් එහෙම නැත්නම් සටන් වලට ගියොත් මේ කිසි දෙයක් කරගන්නට බෑ කියලා. ඒ නිසා මම දකින්නේ මේ සියලු දේ මේ සියලු සමාජිකයෝ තේරුම් අරන් තියෙනවා. ඒ නිසා කවදාවත් මං හිතන්නේ නැවත වතාවක් අර කතාවක් තියෙනවානේ රෑ වැටෙන වෙලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ වගේ තත්වයකට උන් පත් වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. තවත් තොරතුරු මේකේට විරාමෙන් පස්ව. ඔබේ සම ඇසිරීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. විරාමෙන් පසුව බණවතත් අද දෙරණ සමගින් දෙරණ ලිටල් ස්ටාර් සීසන් 8 අවසන් මහා තරගයේ අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගාවලියේ අවසන් පුහුණු වීම ඊයේ පස්වරුවේ සිදු වන ආකාරය දැක ගන්නට ලැබුණා. පුරවසර අටක් ශ්‍රී ලාංකීය ළමා පරපුරෙහි කලා හැකියාවන් කරලිටගෙන එන මහා මංගල්‍ය දෙරණ ලිටල් ස්ටාර් තරගයට මෙවරත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වුණා. අවසන් තරගයට මුහුණ දෙන දක්ෂයින් හෙට දින කලාලෝකයේ දිග්විජය කිරීම ලිටල් ස්ටාර් වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි. අරුමැසි වනරජදහන මෙවර තරගාවලියේ තේමාව වී තිබෙනවා. වයස අවුරුදු 8න් 15 හා 12න් 15 වයස් කාණ්ඩ යටතේ දක්ෂතම පුංචිතරු 4ක් සහ ජනප්‍රියම පුංචිතරු 4ක් අද රාත්‍රියේ සම්මාන හිමි කර ගැනීමට නියමිතයි. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 8 අවසාන මහා තරගය අද රාත්‍රියේ 7 සිට සජීවීව දෙරණ නාලිකාව ඔස්සේ නැරඹීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමි වෙනවා. ලබන ජනවාරි පළමුවැනිදා සිට නව ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගණේෂන් මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ආර්ථික චක්‍රවර්ති අග්‍රමාත්‍යතුමා
මේ රටේ ආර්ථික අභියෝගය ජය ගන්නට සූදානම් වෙලා සිටිනවා. ජනවාරි මාසයේ පළවෙනි සුමානේ අපි පටන් ගන්නවා පළවෙනි ආර්ථික වැඩිමුරය. අපි වැඩි කළමනාකාර පදනම් කරගෙන ගත ණය ටික නිසා අපි අදාගත්තේ මොකද්ද? නැව නැති ආබර් එකක්. ගුවන් යාන නැති එයාපෝට් එකක්. ද ආදි චක්‍රවර්ති මොනවද කරලා තියෙන්නේ? ඒ ණය ටිකම ඊකුටි කරලා චීනෙන්ගේ ඒගලංගේ ආයෝජනය කරලා එයාට මේ ආබර් එක වාර දෙනවා. පසුව එයාපෝට් එකත් බාර දෙනවා. ඒ නිසා තමයි පසුගිය කාලේ චීන රටගෙන පුන පුනා කතා කරලා අපි ලාංකිකට වඩා චීන ජාතිකයෝ කියලා කියන පටන් ගත්ත පසුගිය කාලේ හිටපු අර කල්ලිය දැන් චීනට දෙන්නවා කියලා කියනවා. දැන් චීන විරෝධී වෙලා හිටපු ගමන්. කාරණා මොකද්ද? දැන් චීනේ අපි යාපාන රජය සමග අපිට ජයයි, චීන ජයයි, ඉන්දියාව ජයයි. මේක නවත්ත ගන්න තමයි අර රාජපක්ෂ කල්ලිය ඒ ඇන්චයිය ඔක්කොම කුමන්ත්‍රණ කරලා එතර මිනිස්සු අවුස්සලා දෙනවා. ඒ අවුස්සීමට අපි වැටෙන්නේ නැහැ. අපි සැලෙන්නේ නැහැ. අපි ගමන යනවා. අමතක වෙන්න එපා. ජාති චක්‍රවර්ති මගපෙන් මහරා අපි අලුත් ව්‍යවස්ථාවක් අදලා සෑම රටේ ජාතිකයන් පිළිගන්න විදියට අවස්ථාවක් අදලා අපි ජාතික ප්‍රසිද්ධ කරනවා. මහජනයාට පක්ෂ දේශපාලනය කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බව හිතපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. පක්ෂ දේශපාලනේ වැඩක් නැහැ. පක්ෂ දේශපාලනෙන් තමුන්නාන්සලා කැමති පක්ෂයකට ඡන්දයක් ප්‍රකාශ කරන්නේ. තමුන්නාන්සලාට රජයකින් දෙන දෙයකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මොකද මේ දේශපාලඥයෝ එළියේ බැනගත්තට විවේචනය කරාට පාර්ලිමේන්තුවේ ඇතුලේ තම තමන්ගේ වැඩ කොටස් ටික තම තමන් කරගන්නවා. මේක තමයි මහ පොළොවේ ඇත්ත කතාව. එනිසා තමුන්නාන්සලාත් රජයකින් දෙන දේ අරගෙන තමුන්නාන්සලාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. වැස්ස නැහැ කියලා පොල් පැලේට වතුර දාන්න නැති උනන් ඉන්න එපා. දැන් යාපනයේ ගියපුවාම ආණ්ඩලින් වලින් වතුර ඇදලා තමයි මිනිස්සු මිනිස් හිටවන්නේ. අර බාල්ක කීපාරක් ලිඳට බස්සන්න ඕනද? බසරල් ලීයෙන් උස්සලා ඉවරලා ඇලකට දාන වතුර ටික ගලාගෙන. එහෙම දුක් විඳලා තමයි යාපනයේ මිනිස්සු ගොවිතැන් කරලා ආර්ථිකය ශක්තිමත් කරගන්නේ. අපිට ජලයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ නිරන්තර ජලය තියෙන නිසා. ඒ නිසා මේ ගැන අවබෝධයක් ලබාගෙන අර පරිස්සමෙන් මේ වැඩ කටයුතු කරන්න. පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේම දිස්ත්‍රික්කයේ හේන්ගොවින්ට මින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයට කලක සිට වර්ෂාව නොලැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සියල්ලම පහේ සිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් හේන්ගොවිතැන් සියල්ල වියලී ගොස් ඇති අතර පළදාව නෙලාගත නොහැකිව ගොවීන් අසරණ වී සිටිනවා. ඉතින් හැදෙන්නේ නැහැ වතුර නැහැ. ඉතින් කවුරුත් මේ ගැන ඉතින් බලන්නේ නැහැ අපි ගැන. ඇත්තටම ඉල්ලීමක් කරන පුළුවන් නම් කවුරු හරි කමන්න මේවා බලලා අපිට උදව්වක් කරන්න කියලා මොනවා හරිද? අපි දැන් කිසිම දෙයක් කරගන්න දෙයක් නැහැ. දැන් වතුර ටිකක් නැහැ ඉතින්. බලන්න මහත්තයා මේ ගස් වේල්ලා කියලා ඉතින් දැන් මේවට වැස්ස නැහැ. මේ දැන් මාස එකහමාරක් විතර ගත වෙලා තියෙන්නේ. මේවා හරියට නම් මේ වෙනකොට ගෙඩි හැදෙන සයිස් එකට ලොකු වෙන්න ඕන. නමුත් මේ වැහි වතුර වැස්ස නැති හින්දා තමයි මේ ගස් මේ ඇදිලා එන්නේ නැත්තේ. ජීවත් වෙන්න විදියක් නැහැ. මේ සම්පූර්ණ වගබින් සේරම සෞත් වෙලා තියෙන්නේ. මේ බණ්ඩක්කා මේ වෙනකොට ඉතින් ආදායම භාගයක් අරගන්න ඕනේ ගස්. නමුත් යන්තම් මේ පොඩි කරල් තියෙන්නේ මේ. මීට පිළියමක් වශයෙන් ජලය සොයා වගාලින් හැරුවද ඉන්ද පළක් වී නැති අයුරු දක්නට ලැබුණා. අඩි 27ක් ජමුර හරලා තියෙනවා. කිසිම දෙයක් කරගෙන යන්න දෙන්න තවත් හරනවා. ඒවත් වතුර එන්නේ නැහැ. ඇත්තටම අසරණලා ඉන්නේ. පිල්ලන්නේ ඉතින් රජයේ මොනවා හරි දෙයක් අපිට කරලා දෙන්න කියලා. දැන් රත්තරම් බඩු වරේම සේරම් බැංකුව තියලා තියෙනවා. ඉතින් කිසිම දෙයක් නම් මට මේ ලින්දි වතුර ආන්නත් ඇත්තටම වහකන්න තමයි වෙන්නේ දැන්. මේ තත්වය ඉදිරියටත් පැවතියොත් ඊළඟ යල කන්නියටද බලපෑමක් එල්ලවනු ඇති බවයි ගොවීන් පවසන්නේ. වැස්සත් නැහැ, අද වහිනවා හෙට වහිනවා කියනවා. දැන් ඉතින් අපිට වස තම පානය කරන්න වෙලා තියෙන්නේ. මෙහට ලක්ෂ 45 පහේලා මනුස්සයනි අත්වල සල්ලි. දැන් මේ සය කන්නේ තමයි කිසිම කෙනෙකුට 4-5ක ආදායමක් නැහැ. ඉතින් ඒ හන්දා තියෙන ළමයිට මොන හරි කරන්නේ මොනවද? අපේ දේශීය බීජ වර්ග තිබුණවා විනාශ වෙලා විදේශීය බීජ වර්ග 8 වර්ග අරගෙන තමයි මේ ගොවි සම්පත් කරලා තියෙන්නේ. ඒ හින්දා මේක මේ රජයේ බලධාරීන්ට ඒගොල්ලන්ට පෙනිලා අපේ මේ දුක හැබැයිම බලලා පිළිවෙලක් අපිට කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. පුදුමාකාර වේදනාවක් දැනෙන්නේ මොවුන් අවුවත් සමග පොර කාලා මේ කරන මහා කාර්ය කතරම් දුරට නිෂ්ඵල වෙලා තියෙනවද කියන එක. මේ රජරටට වෙලා තියෙන ව්‍යසනය බලධාරීන්ගේ අවධානය මේ සඳහා ඉතා ඉක්මනින් යොමු වෙනවා කියන එකයි පන්සලේ හාමුදුරුව වශයෙන් මම බලාපොරොත්තු වන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන කෙසෙල්වත්ත ගම්මානයේ පිවිසීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් ගම්වාසීන් දුෂ්කරතා රැසකට මුහුණ පා තිබෙනවා. ඔවුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් කිහිප වතාවක්
බලධාරීන් දැනුවත් කළත් ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කෙසෙල්වත්ත ගම්මානයට පිවිසෙන මාර්ගය වැටි ඇත්තේ උරුබකු ඔය හරහායි ගම්බාසීන් දැන් වසර 50ක පමණ සිට ගම්මානයට පිවිසෙන්නේ එම ඔය හරහා දමා ඇති මෙම අනාරක්ෂිත ඒදන්ද හරහායි ගම්මානේ පවුල් 300ක් පමණ ජීවත් වන අතර හදිසි මොහොතකදී රෝගියෙකු රෝහල වෙත රැගෙන යාමට ඇති එකම මාර්ගයද මෙයයි මේ වගේ දුෂ්කරතාවයක ඉඳිද්දි ඇයි රජයේ මිනිසුන් රට සංවර්ධනය කරනවා කියලා ඇයි නගර විතරක් හදන්නේ ඇයි අපේ ගම හදන්නේ නැත්තේ ඇයි අපේ ගම පේන්නේ නැද්ද ඔබලට ඔබලගේ ඇස් ඇරෙන්නේ නැද්ද ගොඩාක් දුරකින් මේක කිතුල් කොටගෙන අල්ල දාගෙන තියෙන්නේ මේකත් ගම් අතර කාලදි ගසාගෙන යනවා මේ පේනවාද කොන්ක්‍රීට් කණුවක් දාලා තියෙන අපි මේ රුපියල් 2 එකතු වෙලා සමහර පවුල් වලින් රුපියල් 1ක් ගත්තේ නැහැ මිනිස්සුන්ගේ ගන්න සල්ලි නැහැ ඒ තරම් අසරණ මිනිස්සු අපේ ගමේ ඉන්නේ ඇයි අපිට මෙහෙම කරන්නේ මෙම අනාවරණයෙන් පසුව හෝ ජනතාවගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලැබෙනු ඇති බව අද දෙරණ අපේක්ෂාවයි තවත් පුවත් කිහිපයක් සමග සිව්දේශ විශේෂාංගය දැන් හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 300ක් ළඟ තබාගත් කොළඹ පහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු කොම්පඤ්ඤ වේදිය වර්ක්ෂොප් වේදිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා කොම්පඤ්ඤ වේදිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි අධි එන්ජින් දහරිතාවෙන් නියුත් යතුරුපැදියකට වෙනත් යතුරුපැදියක අංක තහඩු යොදා දහවණය කළ 22 වරදී හොරණ ගුරුකොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි දමුල්ල වල්ගම්බැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වනාලි ප්‍රහාරයකට ලක්වීමෙන් මියගොස් තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ දමුල්ල කලුන්දෑව ලිපිනේ පදිංචිව සිටි සුනිල් ශාන්ත හේරත් නැමැති 26 වරුදු පුද්ගලයෙක් ඒ සමගින් අද දරන මධ්‍යහන පුවත් විකාශය නිමවටපත් වෙනවා සුබ දවසක් 24/7